ඉන් පසුව සිදුවන්නේ මේ වලාකුළු එකට ගැටීමෙන් අකුණු හටගෙන වර්ෂාව පතිතවීමයි. කුරානේයට එක්්‍රැස්වීම යන වචනය යොදා තිබෙනවා කුරාණේ සුරන්නූර් විසිහතරයට පරචේද හතුළු සුුණන වක්්‍යය. මේ වලාකුළු කැටන විට ෆ්‍රෙස්කර් ගත් ජලය වලාකුලු තුළින් නිකුත්වවෙයි. කුරානේ සුර රූම්හි. තිස්වු පරිචේද හතතිි සටනවාක්කය. ජලය ඉහල්ලට ගමන් කර වලාකුලු හටගෙන ඒ එක්්‍රස් වන කල ැබලි බවට පත්වී ජලයපොලෝොට පතිත වේ. කුරානේ ල්ල චක්‍රී කරනය ගැන අවස්ථා කීපයකම සවිස්ත රාත්මක සහන් වෙනවා ර හ ප චේ පන හ වාක ස ර න ප හ ක්ක ර පසන පචේ හ නවාක්ක. ර ති පසන පරිච්ේද ති හවනවාක්. ඒගේම ඒම නමවන වා කිය සර ප ප ච ේ පසන ක ර පනස පරිචේද ධහ න ක්ක ර වා කිය ප පරිච ේ හ හත් වා සර හ හත් න පරිච්චේ ක්ක ර තාරි සු හයි වන පරිච්චේද ොසන් ක්ක මේ විදිහයටට ජලචක්‍රී කරය ගැන කරාණයේ සදහනනවාකයන් මට දිගින්දිිකටම පවසන්නට පුළුවන්. කරානේ, ්‍රීරන ගැන සවිස්තරාත්මක සඳහන් අපි එක්දහස් පන්සි අසුවේදී එනම් දහස්සේ වෙන සියවසේදී දැනගත් මේ ජලචක්‍රී කරනය ගැන වසර එක්දහස් හාරසයකට පෙර කුරානේ කවුරු නම් සටහන් කරන්න ඇත්ද භූගොල විද්‍යාව අද භූගොල විද්‍යාචීන් පවසනාආකාරයට ජීවවන පෘතිවි අර්ධ විශ්කම්බය සැතපුූම් තුන්දහත් සත් සය පණහක් පමණවනවා. එහි ගැමුරු ස්ථාරයත් ඉතාඋනුස්සුම්ඒ ජීවින්ට වාසය කරන්න බැහැ. ඉහලට යනවිට ගණත්වෙන් වැඩිවෙනවා. අප ජීවත්වන්න පෘතිවිතලය ගණකටුවක් වගේ. ඒ ඉතාතුුණ ගණකමින් සැතපුුම් එකේ සිට තිහ දක්වා පමණවනවා. මෙම පෘතිවිතලය චලනය වීමට බොහෝයිට කටතිබෙනවා. ූතන වි්‍යාචින් ප්‍රශන පරිදි පෘතුවිය ඇකිලෙන ස්වභාවේ හේතුවෙන් තැනින් තැන කඳු ැටි හටගන්න අතර එය භූමිය චලනයවීමෙන් වලක්වනවා. මඇතකදී භූවිද්‍යච්චින් සස්යාගත්මය මිටවස රෙක්්දහ සාර්සිිකට පෙරම කුරාණය සඳහන්. සූරන් න්නබා හැත්ත ඇටවන පරිච්චේදේ හැටහත්වනවා කියිය. අපි පෘතුවිය විහිදුණු දෙයක් ලෙස මවා කඳු ඒ ඇබලෙ මැවවෙමු. ඒ යොද ඇති අරාභි වචනය අවතාද. ඒහි තේරුම ඇබ යන්නයි. මුරුදු ඇබවූ කි ටිකක් පෘෂ්ටේ මතුපිටට වන්නට තබා එහි වැඩිකොටසක් පෘෂ්ටේ යටට කිනා අබස්වනු ලැබේ කුරාණය සඳහන් පරිදි මේ පොොව ඇති කඳුද ඒ වගේමයි. නූතන විද්‍යාච පවසන්නේ කඳු පොළොවට කිනාා බැහැල කියලා. වැඩිකොට සක්තිබෙන්නේ පොළොව යට එතකොට පැ පීවවෙහට පේන්නේ පො මතුි ඇ ඉතා කුඩ කොටසක් පමණයි. ඒ හරිට අයිස්කන්ඩාකුවාගේ ජල්ලේ පාවෙන් අයිස්කන්ද අපි දකින්නේ ඒ අයිස්කන්නෙන් සියයට දහයක් පමණයි. සේයට අනුවක්ම තියෙන ජලයයාට මේ ආකාරයටම පොලො මතුපිට ඇති කඳුද ඉතාක් කුඩා කොටසක් පොලෝ මත ඇති අතර වැඩිකොටසක්තිබෙන්නේ පොලවයාටයි. කුරාේ සුරල් ගාශය අසු අටවන පරිච්චේදේ දනම් වනවා කිය සුරන් නසියා ඇැත නමන පරිච්ේදේ තිෙස් දෙවනවක් කියත් සඳහන් වන්නේ ඔොලෝ තුපිට තික් කඳු වඩාත ස්ථාවර දෙයක් ලෙස මැව්ුවෙමු. අද බොහෝ විශවවිද්‍යාලවල භූවිද්‍යාවට නිර්දේශිත පොතක් ලෙස භාවිතා කරන්නේ දී ඒත් නැමති පොතයි. එට විවිධ කත්රුවරුුණ ඉන්නවා. ඒ අතරින් එක් කෙනෙක් ගැන සඳහන් කොළොත් ඒ තමයි ඩොක්. ෆරන්් ප්‍රෙස් ඔහුමට පෙර. මකාර වි්‍යාචිගේ සගමයේ ප්‍රධානියල්ලෙ සහ ඇමෙරිකාවේ හිටපු ජනාතිපති ජෙමී කාටට විද්‍ය උපදේශකවරයාලෙ සත් කටයුතු කරතිෙනවා. ඔහු තම පොතේ කඳුවල ක්‍රියාකරිත්වය ගැන සඳහන් කරමින් පවසන්නේ. කඳුවලට ඉතා ගැමුරු මූල පද්ධතියක් ගැමුරු මූල පද්ධතියක් ඇති බවයි. ඒ වඩත් ක්‍රමවත්ව ගැමරු පොළවට විහිද ඇත්තේ මරුදු ඇබලෙසයි. ඩොක්. ප්‍රයින් ප්‍රෙස්් පවසන්නේ . භූමිය චලනයවීමෙන් වලක්වන බවයි. මෙයම කුරානේ වසර එක්දහස් හාර්සියකට පෙර සඳහන් වනාා. සුරාල් අන්බිය විසේක්කවුණ පරිචේදේ තෙසකනවාගේෙත් සුරාල් නල් දාසෙවන පරිච්චේදේ පහලසනවාකෙත් සඳහන් වන්නේ. අපි පොලෝමත කඳු ඉතා ස්ථාවර්ධයක් ලෙස තබ ඇත්තෙමු. ඒ ඒ නොසල්වීතිබීමටයි. භූචලය වලක්වාලීමට කඳුල ක්‍රාකාරිත්ව හේතුව බව. දසක ීපයක පර පැවසූදේ කුරාණය සඳහන් වෙනවා හිතන්න විද්‍යාංචන් මෑතික දීශස්වා ගත්්දේ වසර එක්ධහ සර්සිකට පෙරකුරාණය සඳහන් සාගර විද්‍යාවරාණ සුරල් පුෘර්කාන් විසි පසුවන පරිච්යේේද පනස්තුනන වක්කයේ සඳහන් වන්නේ ඔහු ගලායන ජලකන් දෙෙකක්කෙ කළඟ තැබූය. ඉ එකක් පැණි රසතිය අක ලුණු රසහහා තිත්තරසය. ඒව එකෙකට හමුවත් මිශ්‍රවන්නේ නැත. ඒවාතර තරණය කළ නොහැකි බාදයක් ඇත. මෙම සඳහන් වනවා සුරාල් රහමාන් තරස්පස්සන පරිච්චේදේ දහනමය හා විිසිවන වක්කිවල. මරිජල් බෙහරනිියල් තකයාන් බයිනබ සොහල්‍යියන් ඔහු ගලායන ජලකඳන් දෙකක් එකළඟ තැබූ අතර ඒ හමුවත් මිශ්‍රවන්නේ නැත. ඒවාතර තරනය කළ නොහැකිබාදකයක් ඇත. බොහ කලකට පෙරසිටි අයට කුරාණය සඳහන් මෙම ජලවර්ග දෙක ගැන. ඒක කියන්න එකක් පැනිරසති ජලය හාක ලුණු රැසිති ජලය ගැන ලුණුර සසහ පැනිරස හැර මෙහි සඳහන් බාධකේ හා ඒවා කෙසේ මිස්්ට නොවී තිබෙන්නේ දැ යන්න පිළිබඳ ඔවුන්ට දැනුමක් තිබුණේ නැත. නූතන විද්‍යාව දියුණුවත් සමගම එ වර්ගයක ජලය තවත්වර්ගකට අදාළ ජලය වෙත ගවන් කරන විට එනම් ලුණුරැසති ජලය පැනිරැති ජලය වෙත ගවන් කරන විට ඒ සංයෝගිතාව නැතිවී ඒ ගලායන්න ජලේ සජාතිය බවට පත්වෙන බවස්වායාගත්තා. නොතන විද්‍යාචින් මෙ සජාතිය පරිවර්ථක ප්‍රදේශලය සඳුන්වනවා. මෙය කුරානේ බර් සහලේ සඳන්නනවා නොපෙනෙන බාධකය. හිතන්න විද්‍යාචින් හා සාග්‍ර විද්‍යාචිින් මෑතක දිස්වාගත්දය කුරානේ වසරෙක්්ධහසාර්සිකට පෙර සඳහන්. ලුණුරසති හා පැනිිරසති ජලකාණන් හමුවත් ඒවා මිස්්‍ර නොවන නොපෙනෙන බාධකයක් පවතිනවා බර්සාහ එකනක තරන කර නොහැකි බාදකයක් මේ ඔබේ පීවැසට දකින්න පුළුවන් දුණු අප්‍රිකාේදී. එහි තකුණු දිග ප්‍රදේශයේ කේප් ටවන්හි කේ පොයින්්ට ගියවිට ඔබට දෙවර්ගේ දැලයනම් ලුණනුරැසති පැනිරස ජය හමුණ ස්ාන බාදකගේ පීවවිසින් දගන්න පුළුවන්. ඒ හම නත එකක මිත්‍ර නොවී. ඇැනිම ද ජිප්වේ නයිල් ගංග ධිධරණී මුහදට වැටනි ස්ථානීති දකින්න පුළුවන්. බාධකය රුුණුරසති හා පැනිරසති ජලයා අතර. තව හොද බුධාරණයක් තමයි සමුද්‍ර වට්කය. ඒ මෙෙක්සිකෝවේ නරම්භ වෙල ඇමරිකාවේ නැගනිහිර වෙරලතීරයට එතනින් ජුරෝපය බටහිරවෙරල තීරයටත් විහිධී පවතිනවා ඒ සැතුුම් දහස් ගන්න විහිී පවතිනවා ඔ නැක ගමන්රන්න ම් පැත්ක තු ර කක දු. අනක් පැතෙන් වතුරටිකුත්්ගෙන රස බැලුවොත් එකක් ලුුණු රසයි අනෙක පැනි රසයි. ඒ උෂ්ණැත්වයේද එකනෙකට වෙනස් අපි ජීව විද්‍යව ගෙනන ිකක් කතා කරමු කුරානේ සුරාල අන්බිය විසක්වන පරිචේද දෙ තිස්වනවාක්කය. වජ අල්නමිඟල් මයිකුල්ලශයින්ැුමනුන් අපි සෑම සජීවිධයක්ම ජලයෙන් මැවේමු. විශවසන කරන්නේද. හිතන්න වසර එක්දාාසාර්සිකට පෙර අරාභි කතරේ පහු උකුරාණේ සියලු සජීවිදෑ ජලය මැවූ බව කියවෙනවා කවුරු නම්ේ විශවාස කර නැද්ද. ඒ සුරන් ගැන කතාවක් වගේ අරාබි කාන්තාරි අධික ජලහිගයක් තියෙනවා. ඒත් කුරාණය පවසන්නේ සෑම සජීවිධයක්ම ජලයෙන් මැවූ බවයි. අද නූතන විද්‍යාවේ දියුණුවෙන් පසුව සෑම සජීවී දේකම මූලිකංචුව සයිලයක් බව අපි දැනගත්තා. සෑම සයිලේක මැති ජීව ද්‍රවවේ සයට අසුවක්ම තිබෙන්නේ ජලයයි. නූතන විද්‍යා වනුව සෑම සජීවීදයකම සයට පණහ අනුවත් අතර ජලය තිබෙනවා. කිසිදු ජීවයෙකුට ජලය නොමැතිව පැවැත්මක් නැහැ. හිතන්න කුරානේ වසර එක්්ධාසාර්සිිකට පෙරමය සඳහන්. සෑම ජීවිීක් මහටගන්නේ ජලයන්. ඔබ නස්තිවාදයකින් අහන්න වසර එක්දාහසාර්ෂිකට පෙරම මේ සඳහන්ර නැත්තේ කව්ද කියලා. ඔහු නිහෙඳ වෙන ඇති. අද අපි අතර සම්භාවිතාව නම් නඥායක් තිබෙනවා. මෙම න්‍යාය තේරුම තමයි යම්දයක් අළුමාන කළ විට එය නිවරදිවීමට ඇතිට කඩ උදාරණැක් ලෙස කාසිය වාසිවුරකා බැලීමේදී. අවස්ථා දෙකයි හෙඩ් හෝ තේ අවස්ථ දෙකයි. ඔබ අනුමාන කළොත් හෙඩ් වැටීම ගැන. ඔබ නිවරදිවීමට ඇති අවස්ථා ගණන දෙකෙන් එකයි. සීයට පණහයි.